ලංකාවෙ මේ වෙන විට එන්න තේ පළමු මාත්‍රාව දීලා තින්නේ 925,241 කට වගේ ප්‍රමාණයකට. ඒ පිරිස අතරින් දෙවෙනි මාත්‍රාව දෙන්න ඉතිරිව තියෙන්නේ 103යි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව සති 12කින් 12ක් ඇතුළත ඒ සියලු දෙනාට දෙවෙනි මාත්‍රාව දිය යුතුව තිබෙනවා. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය එසේ නිර්දේශ කරත් මේ ආණ්ඩුවේ සමහරුන් සොයාගේ සොයා ගැනීම තමයි දෙවෙනි මාත්‍රාව සති 12කට පස්සේ තමයි දිය යුත්තේ කියන එක. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි මේ මොහොතේ රජයෙන් ඉල්ලා හිටින්නේ මේ එන්නත් කල්තියා එනවුම් කරන්න කියද්දි කියද්දි තමුන්නාන්සේලා වගේ වගක් නැතුව හිටියා. තමුන්නාන්සේලා එන්නත අමතක කරලා මුට්ටි ඩඟට දදා හිටියා. ඒ වගේම පැණියක් පස්සේ කල්ගත කරමින් හිටියා. පළවෙනි මාත්‍රාව දීපු අයට දෙවෙනි මාත්‍රාව ලබා දීමට මේ කරු සභාවේ තීන සූදානම ගැන අපි ප්‍රශ්න කරාම කිසි ප්‍රශ්නයක් නැහැ. ආවල් දවස් වෙනකොට ලෑස්ටි කීකේ උත්තර දුන්නා. ඒක රජයේ බලා ගන්නම් කියලා කිව්වා. නමුත් නියෝජ්‍ය කතානායකතුමනි මේ භයානක තත්ත්වය හමු වේවත් යථාර්ථයට මුහුණ දීලා ලෝකෙ කොහෙන් හින්නත් ඉක්මනින් ලබාගෙන දෙවෙනි මාත්‍රාව ලබා දීමටත් විශේෂයෙන්ම සෙසු සියලු දෙනාටම ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරපු එන්නත් ලබා දීමටත් වගකීමෙන් ක්‍රියා කරන්න කියලා මේ විවාදයේ වෙලාවේ අපි රජයෙන් ඉල්ලා හිටිනවා. මේ එන්නත් ලබා දෙනකොටත් ප්‍රමුඛතාවලා ඉස්සුවක් හැදුවයි කිව්වා. නමුත් ඒකේ නිසි ක්‍රමවේදයක් තිබුණාද කියලා අපිට ප්‍රශ්නයක් තිබෙනවා. දැන් බලන්න බස් කොන්දොස්තරවරු ඒ වගේම ත්‍රිවීලර රථ රියදුරෝ කොච්චර ඉන්නවද? නගර සභාවේ ප්‍රාදේශීය සභාවේ පවිත්‍රතා සේවක සේවිකාවෝ මොන තරම් අවධානමකින් කටයුතු කරනවද? නමුත් ප්‍රමුඛතා ලේඛනයේ අය හිටියද කියලා අපිට ප්‍රශ්නයක් තිබෙනවා. ඒ වගේම ප්‍රජාව සමග සමීපව කටයුතු කරන අය තමයි ගම්වල ග්‍රාම නිලධාරිවරු, සංවර්ධන නිලධාරිවරු, සමෘද්ධි නිලධාරිවරු වගේ අය. ඒ අයටත් හැදුනොත් විශාල පිරිසකට මේක පැතිරෙන්න පුළුවන්. එනිසා ඉදිරියේදී එන්නත දෙනකොටවත් ප්‍රමුඛතා ලයිස්තු හදනකොට මේ වගේ පිරිස් ගැනත් අවධානය යොමු කරන්න කියලා මම කියනවා. විනාඩි 2යි. තව විනාඩි 3ක්වත් දෙන්න මම අනිත් අයගෙනුත් අඩු කරන්න. නියෝජ්‍ය කතානායකතුමා තමයි විනාඩි 10ක් දුන්නා. සංවිධායකතුමා දෙනවා තව විනාඩි 3ක්. විනාඩි 3ක් දෙන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මිත්‍යාව පිටිපස ගිහින් කරගත්ත ටික දැන් හොඳටම ඇති. එන්නත් දැනුම් කරන්න කියද්දි කියද්දි මුට්ටි ගඟට දම දමා කල්ගත කරා. මිත්‍යා පැණි ප්‍රවර්ධනය කර කර හිටියා. පාර්ලිමේන්තුවට ගෙනල්ලා මැතිමතුරු වට වෙලා පැණි බීලා පෙන්නුවා. පැණි නිෂ්පාදනය වැඩි කරන්න කියලා මහජන මුදලින් සාධික්කා අමරණ යන්ත්‍ර පරිත්‍යාග කරා. ඒ නිසා කරුණා කරලා ජනතාවට ඇත්ත කියලා ඇත්තට මූණ දෙන්න මිනිස්සු පෙළගස්සන්න කියලා අපි ඉල්ලනවා. මිනිස්සු බොරුව පිටිපස්සේ පෙළගස්සුවාම ඇත්ත වෙනුවෙන් පෙළගස්සන්න බැරි වෙනවා. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි කලින් කිව්වේ කොහොමද? නිරෝධායනීයට නිරෝධාන මධ්‍යස්ථාන ඕනතරම් සූදානම් කිව්වා. දැන් කියනවා නිරෝධාන මධ්‍යස්ථාන ඉඩවල නැති නිසා බොහෝ ප්‍රදේශවල කියලා තියෙනවා නිවෙස්වලටම වෙලා ස්වයන් නිරෝධායනී වෙන්න කියලා. කලින් කිව්වේ සියලු රෝගීන්ට රෝහල්වලට ගෙනැල්ලා ප්‍රතිකාර කරන්න පේ රජයේ සූදානම් කියලා. දැන් කියනවා රෝහල් ඉඩමදි නිසා අසාධ්‍ය රෝගීන් විතරක් රෝහල්වලට එන්නලු, අනිත් අය ගෙවල්වලට වෙලා ස්වයන් සුවය ලබන්නලු. ඒ වගේම තමයි හෙටානිද්දට මෙහෙම ගියොත් ස්වයන් දැඩි සත්කාරයක්වත් ලබන්න කියයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා මිනිසුන්ට. ගම් පිටින් පවුල් පිටින් නිරෝධායනය වෙනවා. සමහර ගම් පිටින් පවුල් පිටින් රෝගීන් වෙලා තිබෙනවා. 5000ක් නැතිලු. 5000 නෑ ඒගොල්ලන්ට. වියලි ආහාර මලුත් නෑ. සොයා බැලීමකුත් නෑ කියලා මිනිස්සු කියනවා. ඒ නිසා ඒවට වහාම මැදිහත් වෙන්න කියලා අපි රජයෙන් ඉල්ලා හිටිනවා. අවසාන වශයෙන් නියෝජ්‍ය කතානායකතුමනි අපි රජයට කියන වගකීමිත විපක්ෂයක් අද බලේ තමුන්නාසිරට ලැබිලා තියෙනවා. බලන්න මේ වගේ බරපතල ව්‍යසනයක් හමුවේ අපි රජයට කියනවා තවදුරටත් මෙවැනි බරපතල ව්‍යසනයක් හමුවේ තවදුරටත් කණාමුට්ටි ගහන්න එපා කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා. බලන්න විරුද්ධ පක්ෂයේ ක්‍රියා කරන හැටි. විරුද්ධ පක්ෂයේ නායකතුමා තමයි මේ සභාවේ මුලින්ම මේ කොරෝනා ගැන අවධානය යොමු කරේ. එතුමාට උසුළු විසුළු කරා. අද බලන්න ඒක වගකීමෙන් ක්‍රියා කරන හැටි. ලංකාවේ විරුද්ධ පක්ෂ නායකයෙක් මේ වගේ රජයකට සහයෝගයක් දෙනවද? ජනතාව වෙනුවෙන් මෙවැනි ව්‍යසනයකදී මීට කලින් තානාපතිවරු ගෙන්නනවා, දිනපතා මුණ ගැහෙනවා, ඉල්ලීම් කරනවා, ඇඳන් දෙන්න කියනවා, රෝහල් වලට පහසුකම් දෙන්න කියනවා, අවශ්‍ය පහසුකම් දෙන්න කියලා බැගෑපත් ඉල්ලීම් කරන විපක්ෂ නායකවරයෙක් ඉන්න ආදර්ශයක් අද දීලා තිබෙනවා. ඒ නිසා අපි කියනවා අපි එහෙම නැතුව ඔව් සංගායතුමා අරම මන්ත්‍රීතුමා කරන ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක්. රජය අතිගරු ජනාධිපතිතුමත් අගමැතිතුමත්
एवागेमुमा लगे उपदेस्पर्धी विदेश मितुम हटेट ममत तानापतिवर राश्यक समग मे कारणे मेरटे इन तानापति ये विदेश रटवल अमात्यवर समगत कथा कल तीन ये निशा चित्रपटी वलट अभी पेनी हिट इन कोविड चित्रपटी नलो इन पत्ते एक ओणम थानापति के खंबेला नलो हटिट दागल मटता विना अपे विपक्ष नायक तुम मुलिम कोई तुम हिना पिस्सु की रखी बस मुह आवरण कथा करतुम हिना नो एक अवस्था हिना नम तद अपे रट व्यसने की अद तुम वग की मे तू थानापति वृत्ते कथा करना प्रकाश एक अभी हेमन तू निकल वेरदी अभी ओय पेत तमुन्नासल मे पे मुखद දැන් එන්නද ලැබිලාද දැන් සැපද දැන් හොඳද ඕවා තමයි නංග අහන්න වෙන්නේ නමුත් ඒක නෙමෙයි වගකීම යුතු විපක්ෂයක කාර්යභාරය කියනක මම ප්‍රකාශ කරනවා breaking.lk